තියාගනිල්ලා. ඒක නිසා මේ පරණ ගොයු අපි අමතක කරනවා. පරණ ගොයු අමතක කළා. අලුත් මිනිස්සුත් එක්ක අලුත් රටක් අපි හදනවා. ඒ හදන්නේ ඊළඟ පාර්ලිමේන්තුව නාමල් රාජපක්ෂත් එක්ක කෙලින් හිටගෙන සල්ලි වලට පාවා නොදෙන, රට පාවා නොදෙන, ආගම පාවා නොදෙන ආදරණීය මිනිසුත් එක්ක නාමල් රාජපක්ෂ අවුරුදු 30ක් මේ රටේ ජනාධිපති කරනවායි කියන එක මතක තියාගන්න ඕන. ඒක අපිට කරන්න පුළුවන්. ඒකට මේ ආදරණීය මිනිස්සු ඉන්නවා අපිත් එක්ක. අපිට ඒක කරන්න පුළුවන්. දැන් ජනතා විමුක්ති පෙරමුණ උණ්ඩ කරන්න හසරක් නෑ. මුන් කියනෝ හොරු අල්ලනවා හොරු අල්ලනවා කියලා පෞගිය දවස්වල. දැන් මේගොල්ලෝ දිනලා ඉන්නේ ඇඳුනොත් මහලා. උන්ගේ හතර අට කරගන්නේ කොහොමද කියලා බලනවා. දැන් අපේ කට්ටිය සද්ද නැතුව ඉන්නකොට කාර්යාල දාන්නේ නෑ අපේ ගොයියෝ. ඒ වගේම අපි සද්ද නැතුව ඉන්නවා. ඉන්නකොට හිතනවා මුන් සේරම හිතන්නේ චන්ද සේරම උන්ගේ කියලා. උන් ඒක ගණන් හදනවා. ගණන් හදාගෙන ඉන්නවා. ගණන් හදපන් පුතේ. 21 රෑ වෙනකන් ගණන් හදපන්. 22 උදේට නාමල් රාජපක්ෂ තමයි ජනාධිපති වෙන්නේ. ගණන් ටික දාලා තියාගනින් පෙට්ටගමේ. පුළුවන් කවදා හරි ආයි මතක් කරන්න හතරයි තියෙන්නේ කියලා. ඒක නිසා පෙට්ටගමේ දාලා තියාගනින්න ගණන්. උගේ හතර, රනිල්ගේ දෙක, ඌට වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැහැ දෙකේ. ඒක නිසා මේ රට රැක්ක, මේ භූමිය රැක්ක නායකයා තමයි මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ. එතුමා වෙනුවෙන් තමයි මේ රට ලියවෙලා තියෙන්නේ. එතුමා වෙනුවෙන් තමයි මගේ ජාතිය ලියවෙලා තියෙන්නේ. ඒ යන්නෙත් එතුමාම තමයි. ඒක නිසා මේ රටේ ආදරණීය මිනිස්සු අදත් ආදරෙයි හෙටත් ආදරෙයි ඒ මහින්ද රාජපක්ෂට. මැතුමනි නාමල් රාජපක්ෂ මැතුමනි, මම දැක්ක ඉරාජ් එක්ක අපේ ජනාධිපතිතුමා කරලා තියෙනවා මේ වීඩියෝ එක. ඒ වීඩියෝ එකේ මං හිටියා ජෙබ්බෝ බනීද කියලා. උන්ට චිට්ටු වෙන්නවත් හම්බෙන්නේ නැහැ. සියලුම දෙනා කියලා තියෙන්නේ ජාතිය බේරගත්ත නායකයාට ස්තුති, ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙන්න ඕන කියලා තියෙන්නේ. ජෙබ්බෝ එතන පරාදයි. මොකද එතුමාට ආදරේ. ජෙබ්බෝ දැන් ඇත්තටම අඳින්නේම අනුන්ගේවා. අණ්ඩවෙයා එක අනුන්ගේ. උන්ගේ කලිසම අනුන්ගේ. උන්ගේ බඳපටිය අනුන්ගේ. එතකොට උන්ගේ කමීසේ අනුන්ගේ. මට මෙහෙම හිතෙනවා. ඇත්තටම මෙහෙම හිතෙනවා වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන නමුත් හිතෙනවා. හිතෙන දේ කියන්න ඕනේ. රත්නපුරේ නොකිව්වොත් ගමට ඇවිල්ලා කිව්වේ නැහැ කියලා කේස් එකක් එනවා. ඒක නිසා මෙහෙම හිතෙනවා. අණ්ඩවයා එක කලිසම අනුන්ගේ උන් අඳිනවා. බඳපටියයි කමීසයයි අනුන්ගේ උන් කියනවා. දුන්න එවුන් ආපසු ඇවිදින් ඉල්ලයි හිතෙනවා. එළුවැල්ලෙන් දුවනා හැටි මැවි මැවි මට පේනවා. නෑ අම්මපා බැරි වෙලා හරි මේ අකුන්ගේ අණ්ඩවයා එකත් අනුන්ගේ, උන්ගේ කමීසෙත් අනුන්ගේ, කලිසමත් අනුන්ගේ. උන්ගේ ඔය කියන ගොයියලා, ඔය කියන සහෝදරවරු බැරි වෙලා හරි පොහට්ටුවට බැඳුනොත්, උන් ආපහු ඇවිල්ලා අර ටික ඉල්ලුවොත් යකෝ ඩිල්වින්ට යන්න වෙන්නේ හෙළුවෙන්නේ. වෙන්නේ නැද්ද? වෙනවා. ඒක නිසා මේ භූමියේ මතක තියාගන්න ඕන, මේ රට 30 වසරක යුද්ධයකින් පෙළුණු රට. 30 වසරක් මේ රටේ මිනිස්සු දුක් විඳා අහිංසක ආදරණීය තරුණයන් මේ රටට ආවේ පෙට්ටියෙන්,
ඒක නිසා එවන් භූමිය බේරගත් ආදරණීය නායකයා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කඩේ නෙවෙයි යකෝ සුපර් මාකට් අරි ගිහිල්ලා අපි බේර ගන්නවා කියන එක මතක තියාගනින්නලා. අපිට ඒක බය නැහැ, ලැජ්ජත් නැහැ. අමාරුට හිතෙන්න පුළුවන් ආමුදුරෝ V8 එකක්වත් අරගෙන දියලා මට දුන්න මගුලක් නැහැ. මේ ඉන්න නාමල්ගෙන් අහන්න බයිසිකලයක්වත් අරන්නේ නැහැ පුතේ. ගන්නෙත් නැහැ. මම සංඝපාල විහාරේ අක්කර 12600ක් දීලා තිනු දුටු ගැමුණු රජුරෝ. ඒක නිසා ඒ දුටු ගැමුණු රජුරුවන්ගේ පරිච්ඡේදයක් ඉතිහාසයේ තියෙනවා වගේම මේ දුටු ගැමුණු රජුරුවන්ට තේන දුටු ගැමුණු මහින්ද රාජපක්ෂ වෙනුවෙන් බය නැතුව කඩේ යනවායි කියන එක පැහැදිලිව කියනවා. ඒක නිසා මේ රත්නපුරේ ජනතාව එතුමාට ආදරෙයි. එතුමාට ආදරය කරන නිසාම අපි දන්නවා මෙවර ඡන්දය කවුරු කවුරු තිතුවේ. පොඩි එකෙක් ආවම යකෝ පොඩි මූට මුකුත් කරන්න බෑ කියලා හිතාගෙන හිටියේ. කට්ටිය කිව්වා නාමල් පොඩි නේ කියලා. නේද? නාමල් පොඩි නෙවෙයි. බලන්නකෝ ලස්සන නේද? බැඳා කියලා කියන්නේත් නෑ. ළමයි දෙන්නෙක් ඉන්න ඕම හිටියද? මම තමයි කියන්නේ. ඒක නිසා නාමල් පොඩි නෑ. නාමල්ට රට දීලා බලපල්ලා. නාමල් මහින්ද රාජපක්ෂ මැතිතුමා නවත්තපු තැන ඉඳලා මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් නෑත කාලේ ඉන්න හොඳම තරුණයා. නාමල් පොඩි එකෙක් කියලා සමහර අය කියනවා. පොඩි උනාට සිංහයාට වැයිකියක් තියෙනවා. කවදාවත් දාලා යන්නේ නෑ අපි ඔව් ඉන්නවා. 21 රෑ ලංකාවෙම නාමල්ලෙම පිපෙනවා. ඒක නිසා මෙරෑ බෝවුණු වෙනයි තව ගාල්ල කරා යන්න තියෙන නිසා නාමල් රාජපක්ෂ මැතිතුමාට අපි අවසාන වශයෙන් ඔබට මතක් කරනවා අපිව දාලා ගිය මිනිස්සු බැරි වෙලාවත් මේ රටේ නැවත පාර්ලිමේන්තුවට ගේන්න එපා. ඔබට ඒ ආදරණීය ඉල්ලීම කරනවා. අපි කියනවා නාමල් රාජපක්ෂ මැතිතුමාටත් ඔබතුමා ශක්තිවන්ත නායකයෙක්. ඔබතුමා තව අවුරුදු 30ක් මේ පොදු ජන පෙරමුණේ නායකයා වෙන්න පුළුවන්. ඒක නිසා මේ දාල යන බයියෝ, මේ දාල යන ගොයියෝ අපහාස කරන එවුන් හෙට දවසේ පක්ෂයට ගන්න එපා කියලා බැගෑපත් ඉල්ලීම ඔබතුමාට කියනවා. එහෙම කරන්නත් එපා. ඔලොත් ඔබතුමාට රේව තනි ඉන්න හාමුදුරුවෝ මම කියන එකත් පැහැදිලිව කියනවා. මේ ඉන්න තරුණ ළමයි පැහැදිලිව උන්ට ප්‍රශ්න තියෙනවා. උන්ට ප්‍රශ්න තියෙද්දි තමයි උන් මේකට බහලා මේ වැඩේ කරන්නේ. නමුත් තර්ජන ගර්ජන සියල්ල අමතක කළා ඔබ වෙනුවෙන් අද මේ රත්නපුරේ ළමයි තනි ඉන්න එක ගැන අපි සතුටු වෙනවා. ඒක නිසා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා ඔබට ඒ උපහාරය තියෙනවා. ඔබට ඒ ගෞරවය අපි පුද කරනවා. හැමදාමත් අපි කියන උන් ගියාට පස්සේ අපි ඡන්ද 25000කින් දිස්ත්‍රික්කය දිනවලා අපි බාර දෙමු නාමල් රාජපක්ෂට කියලා ඉල්ලීමක් කරනවා. එලිස් ඉල්ලීමක් කරමින් මම මෙහෙම කියනවා. මහින්දගේ රූප දාලා ඡන්ද ගත්ත රවටලා රනිල් දුන්න සල්ලි අරන් පැනලා ගියේ ගොයියලා. උන් සේරම එන බවයේ ගෙම්බු වෙලා ඉපදිලා නාමල් නාමල් කියාවි ලිංගාවට රොක්කෙලා. ගෑස් සිලින්ඩරේ පුපුරයි 21 රෑ සද්දෙට මාලිමාවේ උතුර දකුණ මාරු වේවි. එතකොට ටෙලිෆෝනය අතට අරන් කෝල් කරමි අනිකට. එතකොට අපේ නාමල්ලේ